ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර තිබුණු තීරණාත්මක තරඟයේ ජය ගන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂතාවයේ වගේම ශ්‍රී ලංකාවේ අවාසනාවත් නිසා කිව්වොත් හරි. අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී වගේම ඕස්ට්‍රේලියාවේදීත් අපි T20 තරඟ දිනලා තියෙන්නේ ලකුණු හඹා ගිහින්. හැබැයි මේ තරඟයේ ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ. මොකද කාසිවාසී ලැබුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට. ඊට පස්සේ මේ තරගාවලියේ අපේ ප්‍රධානම ප්‍රතිකරුවා වුණු කුසල් මෙන්දිස් ඉක්මනින් දැවි යනවා. පැතුම් හොඳ ඉනිමක් සෙල්ලම් කරමින් ඉද්දී දුවද්දී දැවි යනවා. ඔස්ට්‍රේලියා සුපිරි පන්දු රැකීම හමුවේ අපිට ලකුණු විතරක් නෙවෙයි කඩුලු කිහිපයකුත් අහිමි වෙනවා. කොහොමාරි මේ හැමදේම වෙලා අපි අවසානයේ ලකුණු 160 පේන මහණයට එනවා. හැබැයි පන්දු යවද්දී පළවෙනි පන්දු ආරේදීම අපිට විනුර අහිමි වෙනවා. ඊට පස්සේ වේග පන්දු වගකීම සම්පූර්ණයෙන් ලහිරුගේ කර්මතට තමයි වැටෙන්නේ. තරගේ පරාදුනත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලහිරු පන්දු යවපු විදිය නම් නියමයි. කාලෙකට පස්සේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නේ කමුවේ කඩුල බේරා ගන්න විතරක් නෙවෙයි ඔළුව බේරා ගන්නත් ඔස්ට්‍රේලියා ප්‍රතිකරුවෝ තනතිල්ල මත දඟලන විදිය තමයි අපි ලහිරු පන්දු යවද්දී දැක්කේ. නායක ෆ්‍රෙන්ච් ලහිරුගේ පන්දු වලට දැඩි බයිකින් සෙල්ලම් කරන විදිය තමයි අපි දැක්කේ. ඊට පස්සේ ඇවිත් වේගවත් ප්‍රහාරයක් එල්ල කළ ග්ලෙන් මැක්සෙල්ට එරෙහිව ලහිරු පන්දු යවපු විදිය එක්ක මැක්සෙල් ගහගෙන ආපු රිද්මය වෙනස් වෙන විදිය තමයි අපි දැක්කේ. තරගයෙන් පස්සේ ඔස්ට්‍රේලියා නායක ආරන් ෆ්‍රෙන්ච් ලහිරු ගැනත් කතා කළා. ගොඩක් සතුටුයි ජයග්‍රහණය ගැන. කොහොම වුණත් මගේ ඉනිම නම් ඒ තරම් හොඳ නෑ. මොකද ආරම්භයේ ලහිරු පන්දු යවපු විදිය එක්ක අපි දෙගිඩියාවට පත් වුණා. පළවෙනි පන්දු ආර 4-5 වෙද්දී එක කඩුල්ලක් විතරක් දීලා බේරුණ එක ගැන සතුටුයි. මොකද ලහිරු යාගේ වේගය එක්ක පන්දු ගොඩක් දෝලණය කළා. ඒ වෙලාවේ පන්දු පිත්තේ වැදුනේ නැතත් මට පුළුවන් වුණා කඩුල්ලේ ඉන්න. ඇත්තට මේ වෙලාවේ කඩුළු නොදී හිටපු එක අන්තිමට අපිට ලොකු වාසනාවක් වුණා. ලහිරු අද පන්දු යවපු විදිය දැක්කම මතක් වුණේ දුෂ්මන්ත චමීර එක්ක ඩිල්ෂාන් මදුසංක අපිට හිටියනම් කැන්ගරුවන් කපපු වලට කැන්ගරුවම්ම ඇද දාන්න තිබුණා කියන එක. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.